මේදා අවුරුද්දේ නත්තල් උත්සවය ඉතාමත්ම දුෂ්කර වාතාවරණයක් තුලයි අපේ කතෝලික ජනතාවට ගත කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට හේතුව අද ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය තුල නත්තල් උත්සවය සාමාන්‍යයෙන් වෙනත් රටවල හෝ අපේ රටේ අතීතයේදී හෝ පැවති විදිහට පවත්වන්නට බැරි තත්ත්වයක් උදා වී තිබීමයි. ඒකට හේතුව අද වාර්තාවක සඳහන් වුණා ළමයි දෙන්නෙකුයි තාත්තයි අම්මයි ජීවත් වෙන පවුලකට දවසකට දවල් උදේ ආහාරයත් දවල් ආහාරයත් රාත්‍රී ආහාරයත් සකස් කර ගැනීම සඳහා එම පවුලකට 120,000ක් යනවා කියලා මාසෙකට. එතකොට සඳහන් වෙලා තිබුණා සාමාන්‍යයෙන් අද රටේ සාමාන්‍ය ජනතාව ලබන ආදායම රුපියල් 70,000ක් 80,000ක් වෙන්න පුළුවන් වැඩිම. ඒ නිසා ඊට වඩා හුඟක් අඩුයි සාමාන්‍ය වේතනය හුඟක් දෙනෙකුගේ. ඉතින් මේ වාතාවරණය තුළ මේ අපේ බොහෝ දෙනෙකුට අපේ ජනතාව බොහෝ දෙනෙකුට සියලු මාගම්වල බොහෝ දෙනෙකුට තමන්ගේ මාසික වියදම පියවා ගැනීම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ අනුව රට එන්න එන්නම දිලිඳු වීමේ ප්‍රවණතාවයක් වෙත තමයි යන්නේ, අසරණ වීමේ ප්‍රවණතාවයක් වෙත. ඉතින් මෙවැනි වාතාවරණයක අපිට නත්තලක් ගත කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්න බැහැ. එක පැත්තකින් අපේ නත්තලේ තීන්දුව නත්තලෙන් අපිට ලැබෙන අභියෝගය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ගවලෙනක ඉතාමත්ම දිලිඳු ආකාරයෙන් බිහිවීම. ඒ සිද්ධිය තුළ අපි කතෝලික ජනතාවට විශේෂ අභියෝගයක් එල්ල වෙනවා. නත්තල අනවශ්‍ය නාස්තියෙන් තොරව විශේෂයෙන්ම දිලිඳුන්ට අපහාස නොවන ආකාරයෙන් නත්තල ගත කරන්න. මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ අපි දකින්නේ අල්පේච්ඡතාවය ඉහලින්ම ක්‍රියාත්මක වුණ චරිතයක්. අපි මෙදාපාර නත්තලට අපි ඉල්ලීමක් කරනවා සියලුම කිතුණුවන්ගෙන්, ක්‍රිස්තියානි කතෝලික සියලු දෙනාගෙන්. මේ අද රටේ තිබෙන වාතාවරණය තුළ අනවශ්‍ය වියදම් කපා හරින්න කටයුතු කරන්න. ඒ වගේම පමණට වැඩිය කෑම බීම ඇඳුම් පැළඳුම් ආදී දේවල් වලට මුදල් නාස්ති කරන්න අවශ්‍ය නැහැ, හතර වටේම ණය වෙලා. ඒ වගේම අපිට හැකියාව තියෙනවා නම් අපි නත්තල් දිනයේදී විශේෂයෙන්ම දිලිඳුන් සමග ඒ නත්තල ගත කරන්නට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. මම රදුගුරුතුමෙක් හැටියට මම බලාපොරොත්තු වෙනවා මීසමක ඒ වගේ දේවස්ථානයක් අසල දිලිඳුන් 200ක් පමණ දෙනා එක් රැස් කරගෙන මගේ ආහාර වේල වළඳන්න ඔවුන් සමග. ඒ මොකද මම කල්පනා කරනවා අනිත් අයට දේශනා කළ වැඩක් නැහැ, මේක මම පටන් ගන්න ඕන දෙයක් නිසා මේ දිලිඳුන් සමග වේලක් වළඳන්න කියන පණිවිඩය තමයි අපි නත්තලේදී මෙදා වසරේ ඉදිරිපත් කරන විශේෂත්වය.